ඔබට සුබ දවසක් මාගේ ඉක්මනගා නාලිකාවේ අද ගේන වීඩියෝ එකෙන් ඔයාලා සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා හොඳයි ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වස විසින් තොරව අපේ ශරීරයට ඉතාමත් රසවත් ආහාර වේලකට පළතුරක් හැටියට මේ ගසලබු වගාවක් කොහොමද කාබනික පොහොර යොදාගෙන හොඳ ගස් ලබු වගාවක් කරගන්නේ කොහොමද කියලා. හොඳයි ඉතින් මේ වගාවකට යෑමේදී අපි ඉස්සෙල්ලාම හොඳ භූමියක් අපේ වගාවට සුදුසු පරිසරයේ හොඳ භූමියක් අපි තෝරා ගන්න ඕන. තෝරලා ඉල්ලා මෙන්න මේ වාගේ අඩියේ අඩිය වලක් තමයි කපා ගන්න ඕන. මොකද මේ ගස් ලබු වගාවට විශාල වලවල් කපන්න හොඳ නැහැ. විශාල වලවල් කැපුවොත් එහෙම මේ ගස් ලබු සාගේ මූල පද්ධතිය ගොඩාක් දුරට ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගස් ලබු පළදාව අපිට ගොඩක් ලබා ගන්න පුළුවන් නිසා ගස් ලබු ගහ බර වුණාම හුලං වාගේ දේවල් වැඩිපුරම හමා යන අවස්ථාවලදී අපේ මේ සාකය බර වැඩිකමට වැටෙන්න ඉඩ තියෙන නිසා තමයි මේ වල අපි ලොකුවට කපා ගන්න නැත්තේ. ඉතින් මෙන්න මේ වාගේ අඩිය අඩිය වලක් කපා ගත්තාම ඉතාමත් සෑහෙනවා අපිට ඒක ප්‍රමාණවත්. හොඳයි ඉතින් දැන් මේකට පොහොර වශයෙන් මම දැන් මේකට කර දහයියා පොහොර සහ කාබිනික පොහොර තියෙනවා. ඒ වගේම දැන් මෙතන මේ තියෙනවා මතු පිට පස්. මේ මතු පිට පස් තමයි ඉස්සල්ලාම අපි මේකේ අඩියට යොදා ගන්න ඕනේ. දැන් මේ අඩියේ අඩියේ වලක් කපා ගත්ත මේ වලට ඉස්සල්ලාම මේ මතු පිට පස් මෙන්න මේ වාගේ තට්ටුවක් දාන්න ඕනේ. හොඳයි. දැන් මම මේ මතු පිට පස් තට්ටුව තමයි මේ යොදා ගැනීම කරන්නේ. හොඳයි ඊට පස්සේ මේ වාගේ කර දහයියා කිලෝ දෙකක් වාගේ ප්‍රමාණයක් මේකට යොදා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වාගේ සාදාගත්ත කාබිනික පොහොර කිලෝ එකමාරක් පමණ මේකට යොදා ගැනීම කරන්න ඕන. ඊට පස්සේ දැන් මේ මතු පිට පසුයි කර දහයියයි කාබිනික පොහොරයි හොඳට මේ වලේම මිශ්‍ර කර ගන්න ඕන. මේ මිශ්‍ර කර ගැනීම හොඳට මේ විදිහට කර ගන්න ඕන. මොකද මෙතනදී මේ මිශ්‍ර කර ගැනීම හරියට සාර්ථකව කරගත්තට පස්සේ අපේ මේ සාකය ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමක් කර ගන්න පුළුවන්. ඊට පස්සේ වටේ තියෙන මතු පිට පස් අරගෙන මෙන්න මේ වාගේ මේ වල සම්පූර්ණම අඟල් 3ක් විතර ඉතුරු වෙන්න මේ විදිහට වහලා විලා නැවත වාරයක් ඒ මතු පිට පස් මෙන්න මේ වගේ කවලම් කර ගැනීමක් කර ගන්න ඕනේ. හොඳයි ඉතින් දැන් මේ සකසගත වලේ අපිට බීජ සිටව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකේ පැලයක් රෝපණය කර ගන්නත් පුළුවන්. ඉතින් අද දැන් මම මේ වීඩියෝ එකෙන් මේ සකසගත වලේ පැලයක් තමයි රෝපණය කරන්න යන්නේ. ඉතින් මේ පැලයක් රෝපණය කරනකොට අපි බීජ නියමාකාරව මේ බීජ අපි සකසා ගන්න ඕනේ. මේ බීජ සකසා ගන්නකොට ජලයට බීජ දාලා ඇවිල්ලා ජලයේ පාවෙන බීජ ඉවත් කරලා හොඳම බීජ ටික තමයි අපි අපේ වගාවට යොදා ගන්න ඕනේ. හොඳයි ඉතින් එම බීජ අපිට තවං කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැකට් වල සිටවාගෙන මෙන්න මේ ආකාරය අපිට පැලයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ එවැනි බීජ මේ පැකට් වලට අරගෙන ඒ වාගේ පැකට් එකේ රෝපණය කරගත්ත පැලයක් තමයි දැන් මම මේකේ සිටුවා ගන්න යන්නේ. දැන් මේ පැකට්ුවේ මේ පැලය ඉවත් කරගැනීමේදී ඉතාමත් කල්පනාකාරී ලෙස මේක ගලවා ගන්න ඕනේ. ඉතින් ඒකට උපාය මාර්ගයක් ලෙස දින 4කට ප්‍රථම ඉඳලා අපි මේකට මේ ජලය යෙදීමක් කරන්න හොඳ නැහැ. පොඩි වේලීමක් කරපුවම මෙන්න මේ වාගේ ගලවලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වාගේ වල හරි මැදින් මේ විදිහට පැලේ තියලා වෙලා මෙන්න මේ විදිහට සමතල කරලා ඉල්ල නැවත ඊට පස්සේ මේකට අය කාබනික පොහොර ප්‍රමාණයක් එකතු කර ගන්න ඕනේ. නැවත මතු පිටිනුත් මේ වාගේ කාබනික පොහොරක් එකතු කරගත්තාම මේ ගසේ වර්ධනය වේගය ඉතාමත් වේගෙන් වර්ධනය වෙනවා. වගේම නැවත වාරයක් අය මේකේ මල් අල්ලන තෙක්
මේකට කිසිම පොහොරක් යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දැන් මෙන්න මේ වාගේ ආය නැවත වාරයක් කිලෝ එක මාරක විතර කාබනික පොහොර ප්‍රමාණයක් මෙන්න මේ වාගේ මතු පිටින් යොදා ගැනීම කරන්න ඕනේ. මේ කාබනික පොහොර යොදාගෙන මේ වාගේ ගස් ලැබු වගාවක් කරගන්න එකේ අපිට ප්‍රතිලාභ ගොඩාක් තියෙනවා. පළවෙනිම කරුණ හැටියට කිව්වොත් එහෙම අපිට මේ පසේ තියෙන සක්‍රියභාවයේ පස බුරුල් කරලා වැඩි වර්ධනයක් ගහ වර්ධනය කරගන්න ගොඩාක්ම අපිට ප්‍රයෝග වෙනවා. ඒ වගේම අපිට වස විසින් තොරව හොඳ ආහාරයක් අපේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න රසවත්ම අපිට හොඳ ගස් ලැබු ගෙඩියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාබනික පොහොර යොදාගෙන කරන වගාවේ ගස් ලැබු වලට ඉතාම හොඳ ඉල්ලුමක් අද වෙළඳ පොලේ පවතිනවා. එතනදී අපිට මුල්ලිමේ පැත්ත ගොඩාක් දුරට සාර්ථක කරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ සිටවලා වෙලා මාස එකහමාරක් විතර යනකොට මෙන්න මේ වාගේ හොඳ ලස්සන නිරෝගිමත් ගස් ලැබු පැලයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි නිතරම මේ ගස් මූලය ගැන සහ ගසේ වර්ණය ගැන අවධානම යොමු කරන්න ඕනේ. මේකට රෝග එනවද කියලා නිතරම සොයා බැලීමක් කරගන්න ඕනේ. හොඳයි, ඉතින් ඊට පස්සේ මෙන්න මේ වාගේ මාස දෙකක් විතර යනකොට මෙන්න මේ වාගේ හොඳ ලස්සන නිරෝගිමත් ගස් ලැබු සාගයක් අපිට දැක ගන්න පුළුවන්. අපි බීජ තෝරා ගැනීමේදී ඉතාමත් සූක්ෂම ලෙස හොඳම බීජ තමයි තෝරා ගැනීම කරන්න ඕනේ. එතකොට අපිට හොඳ පළදාවක් මේ සාකයෙන් අපිට ලබා ගන්න පුළුවන්. හොඳ බීජ ලබා ගත්තාම හොඳයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ මාස දෙකමාරක් විතර ගියාට පස්සේ හැබැයි මේ වගාවට ගස් ලැබු වගාව රිලව් ඉන්න පළාත්වල නම් රිලව්ගෙන් පරිස්සම් කිරීම ඉතාමත් අසීරු කාර්යයක්. දැන් මේ පැලේටත් මේ රිලව්ගෙන් හානියක් වුණා. ඉතින් එහෙම පැලයක් තමයි මේ තියෙන්නේ. මේ ගස් ලැබු ගොඩාක් මේ බාල අවධියේදී සහ ලොකු අවධියේදී මේ රිලව්ගේ හානිය අපිට ගොඩාක් බලපානවා. ඒ ගැනත් ඔයා උනන්දු විය යුතුමයි වගාවක් කරනකොට. හොඳයි, ඉතින් මේ පැලේ රෝපණය කරන අවස්ථාවේ අපි නිවැරදි ක්‍රමයට කාබනික පොහොර යොදාගෙන මෙන්න මේ වාගේ පැලේ රෝපණය කරගත්තට පස්සේ මාස 3ක් විතර යනකොට මෙන්න මේ වාගේ හොඳ ලස්සන මල් පිපිලා හොඳ සාකයක් දකින්න පුළුවන්. හොඳයි, ඉතින් දැන් මේ සාගේ හොඳට මල් අල්ලලා තියෙනවා. ඉතින් මේ මල් තමයි දැන් ගෙඩි බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් මේ ගස් ලැබු වගාවක් අපිට වාණිජ කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ගස් ලැබු වගාවක් වාණිජම කරගන්නකොට අඩි 8ක පරතරයක් තියාගන්න ඕනේ. ඊළඟ සාකයට මෙන්න මේ විදිහට අඩි 8ෙන් 8ට පේලි වශයෙන් තියාගත්තාම අපිට ජලය යොදා ගැනීමටත් පුළුවන්. ඒ වගේම ගස් ලැබු වගාවේ හොඳ සාර්ථක අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් හොඳයි, අපි බලමු එහෙමනම් දැන් මේකේ හොඳ සාර්ථක ඵලයක් අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද කියලා එල්ලා. දැන් මෙතනදී මේ ගස් ලැබු වගාවට අධික වර්ෂාවෙන් ගොඩක් දුරට හානි වෙලා තියෙනවා. එහෙම අධික වර්ෂාවක් ආවම අපිට ගොඩාක් අලාභ හානි වෙනවා. මොකද මල් හට ගැනීමට සහ ගෙඩි සෑදුන ගෙඩි නැටි වලින් කුණු වීමේ ස්වභාවයක් ඇති කර ගන්නවා. ඉතින් ඒ අධික වර්ෂාව වැඩි වුණාම එවැනි දේවල් වලට අපිට ගස් ලැබු වගාවකදී මූණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අපි කල්පනාකාරීව තමයි අපේ වගාවක් අපි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම ගස් ලැබු වගාවක් කරගත්තාම අපිට පාඩුවක් නොවන විදියට අපි ඒ වගාව සකසා ගත්තාම අපිට හොඳ ආදායම් මාර්ගයක් උත්පාදනය කරගන්න පුළුවන්. ඒ කාල සීමාව අධික වර්ෂාවක් වෙන කාල සීමාව මගහැරලා වෙලා අපි ගස් ලැබු වගාවක් කරගන්නවා නම් ඒකේ සාර්ථකත්වය ගොඩාක් දුරට අපිට ඒ ඵල ලබා ගැනීමේ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. හොඳයි, ඉතින් වීඩියෝ එක නරඹන ගමන් මාගේ ඉක්මන නගා නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලා තාම මාගේ channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරලා පහළ තියෙන all notification bell icon එකත් okay කරලා තියාගන්න. මේ වාගේ වීඩියෝ එකක් එනකොට ඔයාට notification හැටියට ඒ වීඩියෝ එක නරබලා යම් වගාව ගැන දැනුමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා ඒ වගේම ලයික් කරන්න comment කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, ඉතින් නැවතත් මේ වෙනි වීඩියෝ එකෙන් ඔබ හමනුතුරු
ඔබට සුබ දවසක් ජය වේවා.